ආයිබෝන් කියලා පිළිගන්නවා SL Biz YouTube channel එකත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ වෙනකොට අපි කොටස් වෙනද ප්‍රායෝජනය ගැන පාඩම් දෙකක් ගෙනහැලා තියෙනවා. ඉතින් තාමත් මේ පාඩම් දෙක බැලුවේ නැත්නම් මේ පාඩම් දෙක බලන්න කියලා මම කියනවා. අද කොටස් වෙනද ප්‍රායෝජනය සම්බන්ධයෙන්ම තුන්වෙනි පාඩම විදිහට ඉතාම වැදගත් පාඩමක් මම ඔයාලට ගේන්නේ. ගොඩක් අය මන් දැකලා තියෙනවා මේ ගැන කතා කරන්නෙත් නැහැ. ඒ වුණාට මං අනිවාර්යයෙන්ම මගේ පාඩම් මාලාව අංග සම්පූර්ණව කරන්න බලාපොරොත්තු වෙන නිසා ඉතින් මේ ගැන කතා කරන එක හොඳයි කියලා මට හිතුණා. ඔයාලා දන්නව කොටස් වෙනද පොලේ තියෙනවා විවිධ ආයතන. අපි දන්නේ කොටස් වෙනද පොලේ විතරනේ. ඒ වුණාට ශ්‍රී ලංකා සුරකුණු පත්තා විනිමය කමිෂන් සභාව, ඒ වගේම කොටස් තැරව් කර ආයතන ගැන නම් අපි දන්නවා, ලයිස්තුගත සමාගම් ගැනත් දන්නවා, ඒ වගේම ඒකක බාර කළමනාකරණ ආයතන. ඉතින් මේ විදිහට අපේ කොටස් වෙනද පොලේ අපි ආයෝජනය කරාට ඊට අදාළ තවත් ආයතන තියෙනවා. ඉතින් අපි මේ ආයතන ගැන ඉගෙන ගන්න එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. කොටස් වෙනද පොලේදී අපි සාර්ථක ආයෝජකයෙක් වෙන්න නම්. ඉතින් අපි අපේ වීඩියෝ පාඩම් මාලාවේදී මේ ආයතන ගැනත් අනිවාර්යයෙන්ම දැනගෙන ඉදිරියට යමු. ඉතින් ඒ යටතේදී අපි අද මුලින්ම සාකච්ඡා කරනවා ශ්‍රී ලංකා සුරකුණු පත්තා විනිමය කමිෂන් සභාව කියන්නේ මොකක්ද, ඒගොල්ලන්ගේ කාර්යභාරය මොකක්ද, ඒ වගේම ඇත්තටම ශ්‍රී ලංකා සුරකුණු පත්තා විනිමය කමිෂන් සභාවෙන් අපිට ආයෝජක විදිහට ලැබෙන්නේ කොයි වගේ සේවාවක්ද? ඉතින් මේ වගේ දේවල් තමයි අද අපේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ගොඩක් අය මේක අහලා නැති හන්ද මේ වීඩියෝ එක බලන්න නැතුව යන්න පුළුවන්. ඒ වුණාට මම ඔයාලට කියන්නේ මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. ඒකට ප්‍රධාන හේතුව තමයි අනාගතයේදී ඔයාලා කොටස් වෙනද පොලේ ආයෝජනය කරන්න ඉන්නවනම් ඔයාලා වෙනුවෙන් ඉතාම වැදගත්ම මෙහෙවරක් කරනවා මේ ශ්‍රී ලංකා සුරකුණු පත්තා විනිමය කමිෂන් සභාව. අපේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගණදුනු වලදී අපිව රැක බලා ගන්න ආයතන විදියට හඳුන්වන්න පුළුවන් මේ ශ්‍රී ලංකා සුරකුණු පත්තා විනිමය කමිෂන් සභාව. මොකක් හරි අනවශ්‍ය ගණදුනුවක් වුණොත් හරි, ඒ වගේම කොටස් තැරවකාර ආයතනයකින්, එහෙම නැත්නම් වෙනත් පාර්ශවයකින් අපිට මොකක් හරි ගණදුනු වලදී අසාධාරණයට ලක් වුණොත් අපි වෙනුවෙන් රැකවරණය දෙන ආයතනය කියලත් මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔයාලා දන්නව ඇති මහ බැංකුව ගැන. මහ බැංකුව මගින් කරන්නේ ලංකාවේ බැංකු ශ්‍රේෂ්ඨයට අදාළ යම්කිසි නියාමනයක් කරන වෙලාවේ, කියන්නේ මේ බැංකුවල හැසිරීම සම්බන්ධයෙන්. ඒ විදිහටම ප්‍රාග්ධන වෙළඳ පොලෙත් හැසිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කරන ආයතන තියෙනවා. ඉතින් අන්නේ ආයතනයේ තමයි මේ ශ්‍රී ලංකා සුරකුණු පත්තා විනිමය කමිෂන් සභාව කියන්නේ. ඉතින් මේ ආයතනය ගැන අපි දැනන් ඉන්න එකේ වටිනාකම තමයි අපි කරන්නේ ආයෝජනය කරන එකනේ. ඒ වුණාට ඒ ආයෝජනය වෙනුවෙන් අවශ්‍ය කරන ආරක්ෂිත වටපිටාව, ඒ කියන්නේ එයාලා ඒ ගනුදෙනු වෙන කාල සීමාව තුළම ඒ කොටස් වෙනද පොලේ සිදුවන ගනුදෙනු සම්බන්ධයෙන් ඉතාම අවධානයෙන් ඉන්නවා. ඒ වගේම ඒ තැරව් කර ආයතනය හරියට ක්‍රියාත්මක වෙනවද, ඒ වගේම කොටස් වෙනද පොලේදී තව මොන වගේ දේවල්ද ඉදිරියට වැඩි දියුණු වෙන්න ඕනි, මෙන්න මේ හැම දෙයක් ගැනම අවධානයෙන් ඉන්න ආයතනය තමයි මේ ශ්‍රී ලංකා සුරකුණු පත්තා විනිමය කමිෂන් සභාව කියන්නේ. ඉතින් ඔයාලට මේ මාතෘකාව වැඩි හුරු පුරුදු නැතුව ඇත්තේ මන් දැකපු කොටස් වෙනද පුළ ආයෝජනය ගැන තියෙන පොත්පත්වල පවා මේක ගැන ලොකු විස්තරයක් නැහැ. සමහර පොත්පත්වල තිබ්බට ගොඩක් ඒ වගේ ඒ ගැන ලොකු විස්තරයක් නැහැ. ඒ වුණාට සාමාන්‍යයෙන් මේ ශ්‍රී ලංකා සුරකුණු පත්තා විනිමය කමිෂන් සභාව ගැන අපි අනිවාර්යයෙන්ම දැනගත යුතුයි. ඉතින් අනිවාර්යයෙන්ම මේකේ ව්‍යුහය කොයි වගේද, ඒ වගේම මේකේ මගින් ඉටුවන කාර්යයන් මොනවද, ඒ වගේම අපි දැනගත යුතු කරුණු මොනවද, මේ හැමදේම මම අද වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. ඉතින් දිගටම එකතු වෙලා ඉන්න ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. ඉතින් ඔයාලා මහ බැංකුව ගැන ගොඩක් දන්නවා ඇතිනේ. මහ බැංකුව කියන්නේ ගොඩක්ම ප්‍රයෝජනවත් ආයතනයක් නේ අපේ බැංකු ශ්‍රේෂ්ඨයක බැලුවම. ඒ වගේම ඉතින් අපි කොටස් වෙනද පොලේ ආයෝජනය කරනවා නම් අපිට මහ බැංකුව හා සමානවම වැදගත්ම ආයතනය තමයි ශ්‍රී ලංකා සුරකුණු පත්තා විනිමය කමිෂන් සභාව. ඉතින් සම්පූර්ණයෙන්ම ප්‍රාග්ධන වෙළඳ පොළ නියාමනය කරන්නේ මෙන්න මේ ආයතනය මගින්. එහෙනම් අපි මේ ගැන අද ගොඩක් දුරට සාකච්ඡා කරමු, ගොඩක් කරුණු ඉගෙන ගමු. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. කොටස් වෙනද පොළ ආයෝජනය ගැන සම්පූර්ණ දැනුමක් සහිතව ආයෝජනය කරන්න. ඉතින් අද වීඩියෝ එකේදී මම ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් කරුණු කියලා දෙන්නම්. ඉතින් එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් අපි සුරකුණු පත්තා විනිමය කමිෂන් සභාව කියලා මෙන්න මේ විදිහට Google එකේ සර්ච් කරාම අපිට බලා ගන්න පුළුවන් එයාලගේ වෙබ්සයිට් එක.
ඉතින් අපිට යාලගේ වෙබ්සයිට් එකට ගියාම පේනවා හැඳින්වීම, ඒ වගේම දැක්ම, අරමුණු, බලතල, කාර්ය හා කාර්යය, ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් යාල ගැන විස්තර කරන එක තියෙනවා. ඒ වගේම ඔයාලට මෙතන සිංහල භාෂාවෙන් බලා ගන්න බැරි නම් උඩ ඔයාලට පේනවා වම්මත පැත්තේ භාෂාව තෝරගන්න තියෙනවා. ඉතින් එතනින් ඔයාලා සිංහල කියන භාෂාව තෝරගන්න. ඉතින් අපි හැඳින්වීම පොඩ්ඩක් බලමු. ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කමිෂන් සභාව 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කමිෂන් සභාව 50 සහ 1991 අංක 26 2003 අංක 18 2009 අංක 47 දරන සංශෝධිත 50 යටතේ පිහිටුවන ලදි. ඉතින් අපිට ඒක බලා ගන්න පුළුවන් හැඳින්වීම යටතේ. ඒ වගේම මෙයාලගේ දැක්ම මොකද්ද? ඒ වගේම මෙහෙවර මෙන්න මේ දෙක ගොඩක්ම වැදගත්. ඉතින් අපි බලමු මොකද්ද මෙයාලගේ දැක්ම කියලා. ඵලදායී, කාර්යක්ෂම හා ක්‍රියාකාරී ප්‍රාග්ධන වෙළඳ පොළක් නියාමනෙහි දකුණු ආසියාවේ ප්‍රමුඛයා බවට පත්වීම. ඒ වගේම මෙහෙවර අපිට බලන්න පුළුවන් සාධාරණ සහ කාර්යක්ෂම වූ විධිමත් හා පාරදුෂ්‍ය වූ ප්‍රාග්ධන වෙළඳ පොළක් ප්‍රවර්ධනය, සංවර්ධනය හා පවත්වාගෙන යාම. ඉතාම වැදගත් මේ දැක්ම කියන එක. ඉතින් අපි ඒ වගේම මෙයාලගේ අරමුණු බලමු. ඔන්න ගොඩක්ම අපිට ප්‍රයෝජනවත් දේ තමයි මෙයාලගේ අරමුණු. ඒ කියන්නේ අපි ආයෝජිතව විදිහට දැනගත යුතුම දේ මෙන්න මේක. ප්‍රමුඛ හා සාධාරණ පිළිවෙලකට සුරකුම්පත් නිකුත් කිරීම හා වෙළඳාම් කළ හැකි වෙළඳ පොළක් ඇති කිරීම හා පවත්වාගෙන යාම. ඉතින් සාධාරණ පිළිවෙලට වෙළඳ පොළ පවත්වාගෙන යන එක මෙයාලගේ එක අරමුණක්. ඒ වගේම ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. ඉතින් ඔයාලට මතක ඇති මේ වීඩියෝ එක පටන් ගද්දිම මම කිව්වා මේ ආයතනය, මේ සුරකුම්පත් විනිමය කොමිෂන් සභාව අපිට ගොඩක් ප්‍රයෝජනවත්, අපි වෙනුවෙන් වැදගත් දෙයක් කරනවා කියලා. ඉතින් ඔයාලට මෙතන දෙවෙනි කාරණේදී පේනවා ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙයාලගේ වැදගත්ම අරමුණු හතරෙන් එකක්. ඒ වගේම තුන්වෙනි එක තමයි බලපත්‍රලත් කොටස් තැරවකරුවෙකු හෝ බලපත්‍රලත් වෙළෙන්දෙකු සිය ගිවිසුම් පිළිබඳ බැඳීම් ඉටු කිරීමට අසමත් වීම හේතුවෙන් පැන නගින මූල්‍ය පාඩු වලින් ආයෝජකයන් ආරක්ෂා කිරීම පිණිස වන්දි අරමුදල ක්‍රියාත්මක කිරීම. ඉතින් බලපත්‍ර ලත් පොටස් තැරවකරුවෙක් හරි එහෙම නැත්නම් වෙළෙන්දෙක් හරි ඒ ගිවිසුම් හරියට ඉටු කරේ නැත්නම් ඒ ගිවිසුම් මගින් ආයෝජකයන්ට පාඩුවක් සිද්ධ වුණොත් ඉතින් ඒ වෙනුවෙන් ආයෝජකව ආරක්ෂා කරලා යාට වන්දියක් විදිහට යම්කිසි මුදලක් දෙන්න අරමුදලක් පිහිටුවලා තියෙන. ඒ කියන්නේ ඒක ක්‍රියාත්මක කරන්නෙත් මේ සුරකුම්පත් හා විනිමය කමිෂන් සභාව බලන්න. ඒකත් අපිට ගොඩක් ප්‍රයෝජනවත් දෙයක් ආයෝජකව හැටියට දැනගෙන ඉන්න එක. ගොඩක් අය කියනවා අපිට පිහිටක් ගන්න බැරිද මේ වගේ පාඩුවක් වුණොත්. ඔන්න ඔය වගේ කරුණු අහනවනේ. ඉතින් ඇත්තටම ඔයාලට පේනවා මේ වගේ ආයතනයක් එතකොට තියෙනවා කියලා. ඒ සුරකුම්පත් හා විනිමය කමිෂන් සභාව ඒ වගේ අරමුදලක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඉතින් අපිට මොකක් හරි එහෙම මූල්‍ය පාඩුවක් වුණොත් සමහරට මේකෙන් සහනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කොටස් වෙළඳ පොළ විධිමත් කිරීම හා ඒ වෙළඳ පොළෙහි වෘත්තීය ප්‍රමිති පවත්වාගෙන යනු ලබන බව සහතික කිරීම. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කොටස් වෙළඳ පොළට ඒ සමාගම් වලට අදාළව කියලා තියෙනවා යම් යම් මේ දේවල් කරන්න කියලා. ඉතින් ඒව හරියටම කරනවාද? ඒ වගේ දේවල් නියාමනය කරන්නේ මේ සුරකුම්පත් හා විනිමය කමිෂන් සභාව. ඉතින් අපි මේකේ මේ සමාජිකය කොහොමද පත් වෙන්නේ කියන කාරණය ගැන බලමු. මේක ගොඩක්ම වැදගත් ඔයාලට දැනගන්න එක. අපි බලමු ඒ ගැන. ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කමිෂන් සභාව විධායක නොවන සමාජිකයන් දස දෙනෙක්ගෙන් සහ අධ්‍යක්ෂක ජෙනරාල්වරයෙක් ප්‍රධාන කොටගත් ලේකම් කාර්යාලයකින් සමන්විත වේ. එකී විධායක නොවන කමිෂන් සභා සමාජිකයන් විසින් කොමිෂන් සභාවේ කටයුතු වලට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගනු ලැබේ. ඒ අතරින් සමාජිකයන් 6 දෙනෙක් මුදල් අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අතර එහිදී නීතිය, මූල්‍ය, ව්‍යාපාර සහ පරිපාලන යන ශ්‍රේෂ්ඨවල ඉතා පුළුල් දැනුමක් සහ අධ්‍යක්ෂීම් ඇති පුද්ගලයන් මේ සඳහා සුදුසුකම් ලබති. කොමිෂන් සභාවේ සත්වන සමාජිකයා වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයාය. අනෙකුත් සමාජිකයන් 3 දෙනා ලෙස නිල බලයෙන් පත්වන්නේ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ධූරය තත්කාලයේ දරණ තැනැත්තා, සමාගම් රෙජිස්ට්‍රාර් ධූරය තත්කාලයේ දරණ තැනැත්තා සහ වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනයේ සභාපති ධූරය තත්කාලයේ දරණ තැනැත්තායි. අමාත්‍යවරයා විසින් කොමිෂන් සභාවේ සමාජිකයන් අතරින් එක් සමාජිකයෙකුයි සභාපතිවරයා ලෙස නම් කරනු ලැබේ. කොමිෂන් සභාවේ සමාජිකයන්ගේ දුරකාලය අවුරුදු 3ක් වන අතර ඔහු නැවත පත් කරනු ලැබීමට සුදුසුකම් ලබති. හරි. ඉතින් ඔන්න ඔයාලට පේනවා කොමිෂන් සභා සමාජිකයන් සහ ඒ සංගතිය කොහොමද හැදෙන්නේ කියලා. ඉතින් ඒකට ඒ අවශ්‍ය කරන සුදුසුකම් තියන අය පත් කරන්න කියලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කොමිෂන් සභාවේ සමාජිකයන් සහ ඒ සංගතිය අපිට දක්වන්න පුළුවන්. ඉතින් මෙතන අපිට තවත් යාළුවෙක් තියෙනවා බලතල කාර්ය හා කාර්යය කියලා. ඉතින් අපි ඒක බලමු. ඔයාලට පේනවා ඔයාලට ගොඩක් බලතල තියෙනවා.
ගැන ගොඩක් කාර්යන් තියෙනවා. ඉතින් අපි බලමු මේ ටිකත්. අනිවාර්යයෙන් මේ ඔක්කොම දැනගෙන ඉන්න එක ගොඩක් හොඳයි. ඉතින් මේ වීඩියෝ එක දිගටම බලන්න කියලා මම ඔයාලට අනිවාර්යයෙන්ම කියනවා. මොකද කොටස් වෙනකල ආයෝජනය කරන්න ඉන්නවා නම් මේ ගැන දැනගෙන ඉන්න එක ගොඩක්ම වැදගත්. අපි එහෙනම් බලමු එකින් එක. ශ්‍රී ලංකා සුරකුම්පත් සහ විනිමය කමිෂන් සභාවේ බලතල කාර්ය හා කාර්තව්‍යයන් කලින් කල ව්‍යාප්ත වී ඇති අතර වර්තමානයේ කමිෂන් සභාව පහත දැක්වෙන බලතල කාර්ය හා කාර්තව්‍යයන් වෙනුවෙන් පෙනී සිටි සංස්ථාවකට කොටස් වෙනද පොලක් ලෙස ක්‍රියා කිරීම පිණිස බලපත්‍රයක් ප්‍රදානය කිරීම හා එහි ව්‍යාපාර කටයුතු නිසි ලෙස කරගෙන යන බවට වග බලා ගැනීම. යම් තැනැත්තෙකුට අවස්ථා ඕචිත පරිදි කොටස් වෙනදකෝ කොටස් තැරවකරු ලෙස ක්‍රියා කිරීම පිණිස බලපත්‍රයක් ප්‍රදානය කිරීම සහ ඔහුගේ ව්‍යාපාර කටයුතු නිසි ලෙස කරගෙන යන බවට වග බලා ගැනීම. ඒකක භාරයක් පවත්වාගෙන යාම සඳහා කළමනාකරණ සමාගමකට බලපත්‍රයක් ප්‍රදානය කිරීම හා එම ඒකක භාරයේ ව්‍යාපාර කටයුතු නිසි ලෙස කරගෙන යන බවට වග බලා ගැනීම. යම් පුද්ගලයෙකුට වෙළඳපොළ අතරමැදියෙකු ලෙස ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාම සඳහා ලියාපදිංචි කිරීමේ සහතිකයක් ප්‍රදානය කිරීම හා ඒ ව්‍යාපාර කටයුත්ත යථාපරිදි පවත්වාගෙන යන බවට වග බලා ගැනීම. බලපත්‍රලත් කොටස් වෙළඳ පොලකට හෝ බලපත්‍රලත් කොටස් තැරවකරුවෙකුට හෝ බලපත්‍රලත් කොටස් වෙළෙන්දකට හෝ ඒකක භාරයක් බලපත්‍රලත් කළමනාකරණ සමාගමට හෝ භාරකරුවෙකුට හෝ ලියාපදිංචි වෙළෙන්දපොළ අතරමැදියෙකුට කලින් කල සාමාන්‍ය හෝ විශේෂ විධාන නිකුත් කිරීම. ලයිස්තුගත පොදු සමාගම් සඳහා සාමාන්‍ය හෝ විශේෂ විධාන කලින් කල නිකුත් කිරීම. ඉතින් ඔයාලට පේනවා මේ කියන දේවල් එක්ක මේ හැමදේම කියන්නේ පාලනය කරන්න කොටස් වෙළෙන්ද පොලට අදාළව මේ සුරකුම්පත් හා විනිමය කමිෂන් සභාව කියලා. බලපත්‍රලත් කොටස් වෙළෙන්දක හෝ බලපත්‍රලත් කොටස් තැරවකරුවක සිය ගිවිසුම් පිළිබඳ බැඳීම් ඉටු කිරීමට අසමත් වීම හේතුවෙන් මුදලින් පාඩු විඳින යම් ආයෝජකයෙකුට වන්දි ප්‍රදානය කිරීම. ඉතින් අපි ඉස්සෙල්ලා ඒක කතා කරා. කොටස් වෙළෙන්දක සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් රජයට උපදෙස් දීම. කමිෂන් සභාවේ වැඩ කරගෙන යාම සඳහා අවශ්‍ය නිලධාරීන් හා සේවකයන් සේවයේ යෙදවීම. බලපත්‍රලත් කොටස් වෙළෙන්දක සුරකුම්පත් හා ලයිස්තුගත කිරීම හා නිකුත් කිරීම විධිමත් කිරීම. ඒ වගේම ලයිස්තුගත කිරීම සඳහා බලපත්‍රලත් කොටස් වෙළඳ පොලකට ඉදිරිපත් කරන ලද යම් මිල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප කරන ලෙස ඊට විධාන නිකුත් කිරීම. යම් සුරකුම්පත් ලයිස්තුගත කිරීමක් හෝ ලයිස්තුගත සුරකුම්පත් කිසිවක් සම්බන්ධ වෙළඳාම් කිරීම ආයෝජකයන් ආරක්ෂා කිරීම සඳහා අවලංගු කිරීම හෝ අත්විටීම නැතහොත් සියලුම ලයිස්තුගත කළ සුරකුම්පත් සම්බන්ධ වෙළඳාම් කිරීම එක්වර දින 3කට වැඩි නොවන කාල සීමාවකට අත්විටවීම. ඊගාව එක බලපත්‍රලත් කොටස් වෙළඳ පොලක බලපත්‍රලත් කොටස් තැරවකරුවෙකුගේ හෝ බලපත්‍රලත් කොටස් වෙළෙන්දෙකුගේ ඒකක භාර බලපත්‍රලත් කළමනාකරණ සමාගමක් හෝ භාරකරුවෙකුගේ ලියාපදිංචි වෙළඳපොළ අතරමැදියෙකුගේ හෝ යම් ලයිස්තුගත පොදු සමාගමක යම් කටයුත්තක් ගැන පරීක්ෂණ විමර්ශන පැවැත්වීම. බලපත්‍රලත් කොටස් වෙළඳ පොලක බලපත්‍රලත් කොටස් තැරවකරුවෙකු හෝ බලපත්‍රලත් කොටස් වෙළෙන්දෙකුගේ ඒකක භාර බලපත්‍රලත් කළමනාකරණ සමාගමක් හෝ භාරකරුවෙකුගේ ලියාපදිංචි වෙළඳපොළ අතරමැදියෙකුගේ හෝ යම් ලයිස්තුගත පොදු සමාගමක යම් කටයුත්තක් ගැන පරීක්ෂණ විමර්ශන පැවැත්වීම. යම් බලපත්‍රලත් කොටස් තැරවකරුවෙකු විසින් හෝ බලපත්‍රලත් කොටස් වෙළෙන්දෙකු විසින් හෝ බලපත්‍රලත් ඒකක භාරයක සමාගමක් විසින් හෝ භාරකරුවෙකු විසින් හෝ ලියාපදිංචි වෙළඳපොළ අතරමැදියෙකු විසින් හෝ ලයිස්තුගත පොදු සමාගමක් විසින් හෝ සිදු කරන අයිති ක්‍රියාපිළිවෙත තීරණ ප්‍රකාශයට පත් කිරීම. ඒ කියන්නේ මොකක් හරි මේ කොටස් වෙළඳපොළේදී හරි ප්‍රාග්තන වෙළඳපොළේදී හරි ඒ ගැළපෙන්නේ නැති විදිහට ඒ ගණදෙනු සිද්ධ කරොත් ඒකෙදි මෙයාලා අනිවාර්යයෙන්ම ඒ අවශ්‍ය කරන කටයුතු කරනවා. කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති හා වැඩසටහන් ක්‍රියාත්මක කරන්නෙත් මේගොල්ලෝ. කවර හෝ ආකාරයකින් යම් නිශ්චල හෝ චංචල දේපළ අත්කර ගැනීම දැරීම බද්දට හෝ කුලියට ගැනීම හෝ දීම උකස් කිරීම විකිණීම හෝ වෙනත් ආකාරයකින් බැහැර කිරීම. යම් සමාගම් පනති යටතේ සමාගම් රෙජිස්ට්‍රාර් වෙත පැවරී ඇති බලතල ක්‍රියාත්මක කරමින් සීමිත වගකීම් සහිත පුද්ගලික සමාගමකට සීමිත වගකීම් සහිත පොදු සමාගමක් බවට පත්වන ලෙසට නියම කරන මෙන් එම රෙජිස්ට්‍රාර්වරයාගෙන් ඉල්ලා සිටීම. ඒ වගේම පවරා ගැනීම හෝ ඒකාබද්ධ කිරීම ලයිස්තුගත සමාගම් එකක් හෝ වැඩි ගණනක් අතර වෙන අවස්ථාවක හෝ පවරා ගැනීමට හෝ ඒකාබද්ධ කිරීමට සම්බන්ධ පාර්ශ්වකරුවන්ගෙන් එක් පාර්ශ්වකරුවෙකු හෝ ලයිස්තුගත පොදු සමාගමක් වෙන අවස්ථාවක පවරා ගැනීම හෝ ඒකාබද්ධ කිරීම විධිමත් කිරීම. මේ පනතේ විධිවිධාන හෝ යටතේ සාධන ලද යම් රීතියක් හෝ නියෝගයක් යම් තැනැත්තෙකු විසින් සිදු කරනු ලැබුවායයි කියන ලබන උල්ලංඝනය කිරීමක් හෝ කඩකිරීම පිළිබඳ විමර්ශන පැවැත්වීම. මේ පනත යටතේ කොමිෂන් සභාවේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට හෝ එම බලතල ක්‍රියාත්මක කිරීමට නැතවත් හිතකර වෙන සියලු ක්‍රියා කිරීම. බලපත්‍රලත් කොටස් වෙළඳ පොලක බලපත්‍රලත් කොටස් තැරවකරුවන් හෝ බලපත්‍රලත් කොටස් වෙළෙන්දන් බලපත්‍රලත් ඒකක භාරයක කළමනා කරන සමාගම හෝ ලියාපදිංචි වෙළඳ පොලක අතරමැදියන් මේ පනතේ විධිවිධාන වලට හෝ යටතේ සාධන ලද යම් නියෝග වලට හෝ නීති රීති වලට ක්‍රියා කරන්නේ අනුකූලව ක්‍රියා කරන්නේ දැයි තීරණය කිරීම සඳහායම බලපත්‍රලත් කොටස් වෙළඳ පොළවල බලපත්‍රලත් කොටස් තැරවකරුවන්ගේ බලපත්‍රලත් කොටස් වෙළෙන්දන්ගේ බලපත්‍රලත් ඒකක භාරයක කළමනාකරණ සමාගම් වල හෝ
භාරකරුවන්ගේ හෝ ලියාපදිංචි වෙළඳපළ අතරමැදියන්ගේ ක්‍රියාකාරකම් පරීක්ෂා කිරීම සඳහාද ක්‍රියාකාරකම් පරීක්ෂා කරනු ලැබූ සහ එසේ පරීක්ෂා කිරීම සඳහා දරන ලද වියදමේ බලපත්‍රයත් කොටස් වෙළඳපළක බලපත්‍රයත් කොටස්තරවකරුවෝ හෝ බලපත්‍රයත් කොටස් වෙළඳගෙන් ඒකක භාරයක බලපත්‍රයක් කළමනා කරන සමාගමෙන් හෝ භාරකරුගෙන් හෝ ලියාපදිංචි වෙළඳපළ අතරමැදියාගේ නායකර ගැනීම සඳහා. ඉතින් ගොඩක්ම කරුණු තියෙනවා මේකේ තවදුරටත්. ඉතින් ඊටු ටිකක් අපි බලමු තව තුනක් වගේ මෙතන තියෙනවා කරුණු. බලපත්‍රලත් කොටස් වෙළඳ පොලකට බලපත්‍රලත් කොටස් තරව කරුවන් බලපත්‍රලත් කොටස් වෙළෙන්දන් බලපත්‍රලත් ඒකක බාර කළමනා කරන සමාගම් වලට සහ ලියාපදිංචි වෙළඳපළ අතරමැදියන්ට කොමිෂන් සභාව වෙත වාර්ෂික ශේෂපත්‍ර හා ආදායම් ප්‍රකාශන සුදුසුකම් ලත් විගණකවරයෙකු විසින් සහතික කරනු ලැබූ සභාව නිශ්චය කරන ආකෘතියකට අනුව ඉදිරිපත් කරන ලෙස නියම කිරීම. ඒ වගේම ඊගවක ඒකක බාරයක බලපත්‍රලත් කළමනා කරන සමාගම ඒ වර්ෂයේ සඳහා වූ ක්‍රියාකාරකම් පිළිබඳ යටත් පිරිසෙන් වාර්තා දෙකක් සෑම වර්ෂයක් වෙනුවෙන්ම කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස ඒකක බාරයක බලපත්‍රලත් කළමනා කරන සමාගම් වෙත නියම කිරීම. එවැනි සෑම වාර්තාවකම කොමිෂන් සභාව විසින් කලින් කළ තීරණය කරන ලැබිය හැකි විස්තර අඩංගු විය යුතුය. පළමු වන වාර්තාවේ වර්ෂයේ සැප්තැම්බර් මාසයේ 30 වන දිනට පෙරවතුද දෙවන වාර්තාවේ පසු වෙන වෙන වර්ෂයේ මාර්තු 31 වන දිනට පෙරවතුද ඉදිරිපත් කළ යුතුය. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් කාර්යයන් යාර සිද්ධ කරනවා. ඉතින් අපි බලමු ඊළඟට මෙයාලගේ තියෙනවා එක එක අංශ. හරිද? නීති සහ බලාත්මක කිරීමේ අංශය, සාංගමික කටයුතු අංශය, අධීක්ෂණ අංශය, විමර්ශන අංශය, ඒ වගේ ප්‍රාග්ධන වෙළඳපොළ අධ්‍යයන හා පුහුණු අංශය, ප්‍රාග්ධන වෙළඳපොළ සංවර්ධන සහ පරීක්ෂණ අංශය, මුදල් හා පරිපාලන අංශය. ඉතින් මෙන්න මේ එක් එක් අංශ වලින් කරන කාර්යයන් විවිධයි. ඉතින් අපි මේ කාර්යනු ටිකක් බලමු. අපි මුලින්ම බලමු නීති සහ බලාත්මක කිරීමේ අංශය. නීති සහ බලාත්මක කිරීමේ අංශය එහි අධ්‍යක්ෂකවරයාගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන අතර නීති හා බලාත්මක කිරීමේ අංශ ප්‍රධානියා කොමිෂන් සභාවේ සහ එහි සියලුම අංශයන්ගේ නීති උපදේශකවරයා වශයෙන් කටයුතු කරයි. සුරකම්පත් සම්බන්ධ නීති සහ රෙගුලාසි සමාලෝචනය කිරීමත් අවස්ථානුකූල පරිදි අවශ්‍ය සංශෝධන සඳහා යෝජනා ඉදිරිපත් කිරීමත් නීති හා බලාත්මක කිරීම අංශයේ වගකීම් වන අතර කොමිෂන් සභාව විසින් පවත්වාගෙන ලබන. ඉතින් ඔයාලට මෙන්න මේ දේවල් බලන්න පුළුවන් මේ එක් එක් අංශයන් මගින් කරන කාර්යයන්. මම හිතන්නේ ඔයාලට එතකොට ඒ ගැනත් වැටහීමක් ලබා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම සාංගමික කටයුතු අංශයේ තියෙනවා ඉතින් ගොඩක් වැදගත් අධීක්ෂණ අංශය, ඒ වගේම විමර්ශන අංශය. ඉතින් මේ විදිහට මේ අංශ ගැන වෙනම ඔයාලට අවබෝධය ලබා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එකට ගියොත්. ඉතින් මම හිතන්නේ මම ගොඩක් පැහැදිලි කිරීමක් කරා ශ්‍රී ලංකා සුරකම්පත් හා විනිමය කොමිෂන් සභාව අපිට කොච්චර ප්‍රයෝජනවත් ආයතනයක්ද, ඒ වගේම අපි දැනගෙන හිටියේ නැති වුණාට අපි වෙනුවෙන් කොච්චර වැදගත් මෙහෙවරක් මේගොල්ලෝ කරනවද, ඒ වගේම මේගොල්ලන්ගේ දැක්ම මොකද්ද, ඒ වගේම මේගොල්ලෝ අපි වෙනුවෙන් කරන සේවාව කොයි වගේද, මේ වගේ ගොඩක් දේවල් අද වීඩියෝ එකේ සාකච්ඡා කරා. ඉතින් වීඩියෝ එක ටිකක් දික් වෙන්නේ නැති ඒ වුණාට ඔයාලා ලොකු දෙයක් මේ ශ්‍රී ලංකා සුරකම්පත් හා විනිමය කොමිෂන් සභාව ගැන දැනගන්න නැති කියලා මම හිතනවා. මම වීඩියෝ එකක් දැක්කේ නැහැ මේ ගැන, අපේ YouTube එකේ තියෙනවා. ඉතින් මේ ගැන වීඩියෝ එකක්වත් මම දැක්කේ නැහැ. මම හිතන්නේ ඔයාලට ලොකු අවබෝධයක් ලැබෙයි. මොකද අපි කොටස් හඳ පොලේ ආයෝජනය කරනවා නම් මේ හැම දෙයක් ගැනම දැනගෙන ආයෝජනය කරන්න ඕනේ. කියන්නේ හදිස්සි හරි අපිට මේ වගේ ආයතනයකින් උදව්වක් ලබා ගන්න අවශ්‍ය වුණොත්, ඒ කියන්නේ මොකක් හරි දෙයක් අර කිව්වේ ආයෝජකයන්ට මොකක් හරි ගැටලුවක් ආවොත් එයාලා තමයි පිහිටක් වෙන්නේ සේවාවන් සපයන්නේ. ඉතින් ඒ වගේ දේවල් අපි දැනගෙන ඉන්න එක ගොඩක් ප්‍රයෝජනවත්. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නේ නැති මේ වීඩියෝ එක කියලා. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරප නැති යාළුවෝ දැන්ම subscribe කරන්න. ඉතින් ටිකටම මේ වගේ කොටස් වෙන ප්‍රායෝජනය ගැන ඉදිරිපාඩම් ටිකක් මම අරන් එන්නම්. ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් ආකාරයට ගේන්න බලන්න. අද වීඩියෝ එක නම් මම හිතන්නේ ගොඩක් අයට ටිකක් කම්මැලි ගැතේ පෙන්න ඇති. හැබැයි ඉදිරියේදී වෙන්නේ නැහැ. අපි කෙලින්ම කොටස් වෙන පොර ගැන ඉදිරියේදී සාකච්ඡා කරමු. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම.